දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ කාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් අද ලියන්නේ 547 වෙනි ටෙලිවැකිය. ඔබ දන්නවා දැන් ජනාධිපතිවරණයට දින නියම කරලා තියෙන්නේ කියලා නේද? එක එක ජාතියේ රිලා නැටුම් මැද දැන් ආයේ තවත් ගැටයක් ගහන්න හදනවා. ඒ අර පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ දුන් තීන්දුව පදනම් කරගෙන. මුලින්ම පුංචි මතක් කිරීමක් කරගමු. ඇත්තටම මේ ජනාධිපතිවරණය කල් දාගන්ට මේ ඉන්න ජනාධිපතිටම තව ටික කාලයක් ඡන්දයක් තියන්නේ නැතිව ජනාධිපතිකමේ ඉන්න දෙන්න ඕනේ කියලා කවුද මුලින්ම කිව්වේ? එක්සත් ජාතික පක්ෂයේ රංගේ බණ්ඩාරයි වජිර අබේවර්ධනයි. ඒ දෙන්නා නිතරම කියපු කතාවක් තමයි රනිල්ටම තව අවුරුදු දෙකක් මේ විදිහට ඉන්ට දෙන්න ඕනේ රට ගොඩගන්න කියලා නේද? වජිර නම් කිව්වේ තව අවුරුදු 16ක්වත් අපි රනිල්ව තියාගන්න ඕනේ කියලයි. රනිල්ගේ අතගත්ත පොහොට්ටුවේ මනමාලියන්ගෙනුත් සමහරු මේ මතේම මුමුණන්නට වුණා නේද? එහෙම එක එක අය ඔයා මගේ පණ මට ඔයාමයි ඕනේ කිව්වට රටේ ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණේ කටළඟටම ආවා. දැන් ඊළඟට මොකද කළේ? ව්‍යවස්ථාවේ හිල් හොයන්න පටන් ගත්තා. ජනපතිගේ දුරකාලයේ පහ නෙවෙයි 6යි කියලා ලෙනව කියලා කෙනෙක් අධිකරණයට ගියා. මෙයා මීට පෙරත් ජනපතිගේ දුරකාලයේ අවුරුදු 6යි කියාගෙන අධිකරණයට ගිය කෙනෙක්. හොඳේ ඊළඟට මොකද වුණේ? ගරු අධිකරණයේ කිව්වා නෑ 5යි. තමුන් මීට පෙරත් කියලා තියනවා කියලා ලක්ෂයක දඩේකුත් ගැහුවා. ඕන් ඊළඟට තව කෙනෙක් ගියා. නීතිඥ අරුණ ලක්සිරි කියලා. එයත් මේ ජාතියෙම කතාවක් කිව්වා. අධිකරණයේ ලක්ෂ 5ක දඩයක් ගහලා කිව්වා නැහැ ජනාධිපතිගේ දුරකාලයේ අවුරුදු 5යි කියලා. ඔන්න දැන් තමයි ඊළඟට නියම බලලා මල්ලෙන් එළියට ආවේ. ජනපති රනිල් එයාගේ ආදරණීය කැබිනට්ටුවට 22 වෙනි සංශෝධනය කියලා එකක් ගෙනාවා. මමත් කියන්නේ 5ම තමයි කියලා තමයි මේ සංශෝධනයේ ගේන්න හැදුවේ. 83 ආ වගන්තියේ ඇති සා අවුරුදු කියන එක සංශෝධනය කරමු කියලා හරිම අහිංසක කතාවක් හැටියට ගෙනාවා. 83 ආ 6 නෙවෙයි ජනපතිගේ දුරකාලයේ 5යි කියලා වෙනස් කරගන්න නම් ජනමත විචාරණයක් ඕනේ. ආන් ඒ ගේම තමයි ඒ ගහන්න හැදුවේ. ඒකෙදි 83 ආ වල ජනපතිගේ දුරකාලයේ 6යි කියලා තියෙන්නේ ඒක හදපු ආචාර්ය ජයම්පතිගේ අද්දකීම් අඩුකම නිසා කියලා හෙන අතේ පැලවෙන ගල්බොරුවකුත් කිව්වා. ආචාර්ය ජයම්පති ඒකට නියමිත උත්තර දුන්නා. කොහම වුණත් 4 අතින් ආව විරෝධය හමුවේ 22 වෙනි සංශෝධනයේ ජනාධිපතිවරණයේ ඉවර වෙනකන් පාර්ලිමේන්තුවට දාන්නේ නැහැ කියන කතාව දැන් හැමෝම දන්නවා. දැන් සියලු ගේම් ඉවරයි කියලානේ නේද? එහෙමනේ අපි හැමෝම හිතාගෙන ඉන්නේ. නැහැ. දැන් තවත් නැටුමකට අර අඳින්ටයි සූදානම. ඒ පොලිස්පතිගේ තනතුර සම්බන්ධයෙන්ුයි. පොලිස්පති පත් කළ ක්‍රමයේ පිළිබඳව තමයි ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් දුන්නේ. දේශබන්ධුව පත් කළේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් අතර ඡන්ද විමසීමකින්. එෙහිදී දේශබන්ධුට පක්ෂව ඡන්ද 4ක් ලැබිලා තියෙනවා. විරුද්ධව 2ක් ලැබිලා තියෙනවා. දෙදෙනෙකු ඡන්දේ ප්‍රකාශ කිරීමෙන් වැළකුණා. ඒ අනුව මේ ඡන්දේ දුන්නේ නැති දෙදෙනා විරුද්ධව ඡන්දේ දුන්නා කියලා නිගමනය කළ කථානායක තම තීරක ඡන්දේ දේශබන්ධුට දුන්නා. ඕක තමයි වුනේ. දැන් මේ පත් කිරීමට එරෙහිව පෙත්සම් 9ක් ගරු ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වුණා. ඒ පෙත්සම් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය දේශබන්ධු තෙන්නකෝන් පොලිස්පති දුරෙහි කටයුතු කිරීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කළා. පෙත්සම් විභාගයට ප්‍රබල නිමිත්තක් අධිකරණයේ හමුවේ ඇති බව තමයි ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දු කරලා තියෙන්නේ. දැන් වග උත්තරකරුවන් කවුද? කථානායක මහින්ද්‍යාපා අබේවර්ධනයි දේශබන්ධු තෙන්නකෝනුයි. දැන් මේ දෙන්නට එරෙහිව නඩු විභාගයක් පවත්වන්න අධිකරණයේ තීන්දු කළා තියෙනවා. නඩු විභාගයෙන් පස්සේ තීන්දු වේවි පොලිස්පති පත් කරපු එක හරියටම හර්ධ වැරදිද කියලා. හරිද? ඒ අනුව පොලිස්පති වෙනුවට මේ නඩුව විභාග වෙනකන් වැඩ බලන කෙනෙකු පත් කරන්නට කියලා අධිකරණයේ නියම කළා. වැඩ බලන පොලිස්පතිවරයෙකු නේද? නමුත් රනිල් වික්‍රමසිංහ දැන් කුමක්ද කියන්නේ? ඔහු කියනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ තීන්දුව නිසා විශාල අවුලක් වෙනවලු. ශ්‍රේෂ්ඨාධිකරණයේ යුතුකමක් තිබුණලු මේ තීන්දුවට පෙර මැතිවරණ කොමිසමෙන් අහන්න. මොකද ඡන්දයට අවශ්‍ය නිලධාරීන් පත් කරන්නට පුළුවන් පොලිස්පතිට විතරමලු. පොලිස්පති නැත්තම් කාගෙන්ද නිලධාරීන් ඉල්ලන්නේ කියලා අහනවා. මේ සුමානේ ඉල්ලන්ට ඕනෙලු. අවශ්‍ය නිලධාරීන් සංඛ්‍යාව. මේ සතියේ ඉල්ලන්ට ඕනේ.
එහෙම නැත්තං ඡන්දේ තියන්ට බැරි වෙනවලු. කවුද මෙහෙම කියන්නේ? ජනපති රනිල් වික්‍රමසිංහ. හරි අපූරු යෝජනාවක් කරනවා. මොකද්ද ඔහුගේ යෝජනාව? කතානායකයි අග්‍රවිනිශ්චකාරතුමයි කතා කරලා මේ ප්‍රශ්නේ විසඳ ගන්නටලු. හොඳේ මේ නඩුවේ එක වග උත්තරකරුවෙකු වෙනුවේ කතානායක මහින්දයාප අබේවර්ධන. වග උත්තරකරුවෙකු එක්ක මේ විදිහට අගවිනිසුරට කතා කරන්නට කියලා යෝජනා කරන්නේ මොන පදනමින්ද? මොන පදනමින්ද? ඈ එක එක ජාතියේ හතර බීරි කතා නැතුව පාර්ලිමේන්තුවයි ගරු අධිකරණයයි අතර දිගින් දිගටම සැලසුම් සහගතව ගැටුම් නිර්මාණය කරන්නේ නැතිව වැඩබල්ල පොලිස්පති කෙනෙකු පත් කරලා ඡන්දේ තියන්ට. හොඳේ මීට පෙරත් පොලිස්පති නැතිව එහෙම මැතිවරණ පවත්වලා තියෙනවා. ඒක අමතක කරන්න එපා කියලා ටෙලිවැකිය අද මතක් කරන්නේ 2019 දීත් වැඩබලන පොලිස්පති කෙනෙකු යටතේ මැතිවරණේ පැවැත්වූ බව හොඳට සිහියේ තියාගන්න කියලායි.